මානුෂීය ආධාර අවශ්‍ය පිරිස ලක්ෂ 57ක් ලක්ෂ 49කට කෑම අර්බුදයක් මෙහෙම කියන්නේ කවුද ලෝක රතුකුරුස සංවිධානය මෙන්න කතාව ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 57කට මානුෂීය ආධාර අවශ්‍ය වී ඇති බවත් ඉන් ලක්ෂ 49ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පිළින බවත් රතුකුරුස සංවිධානය නිකුත් කරන නවතම වාර්තාවේ සඳහන් වෙනවා ඒක බරපතල තත්වයක් ඒත් එක්කම මේ ආකාරයෙන් කියනවා එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ ලක්ෂ 24ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇති බවත් එම වාර්තාව මගින් පෙන්වා දෙනවා මේ අර්බුදයෙන් වැඩිම බලපෑම ලැබී ඇත්තේ දුප්පත් පවුල්වලට බවත් ඉන් ඔවුන්ගේ ආදායම හරි අඩකින් අඩු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා දැන් ඔන්න රටේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ආර්ථිකය ගැන කතා කරද්දී නේද දේශපාලනේ හැම හැම දේවල් කතා කරද්දී අපේ රටේ මිනිස්සු දැවෙමින් තැවෙමින් සිටිනවා කන්නට යමක් නැතුව ලංකාදීපෙටදී ඒක තවත් ඉස්සරහට අරගෙන යනවා ඒ කතාවේ ඇත්ත ශ්‍රී ලංකාවේ කෑමටත් බීමටත් දේපල විකුණන්න පටන් අරන් මේ රතු කුරුස වර්තාවේ තවත් පැතිකඩක් අද විමුහුතේ රොඩ්‍රිගෝ ලංකාදීපෙට අනාවරණය කරනවා දැන් දරිද්‍රතා සීමාව සහ ඒ ආහාර අවශ්‍යතාවය පිළිබඳව කලින් වර්තාවේ කියුනේ මේ තවත් කතාවක් ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ හමුවේ මෙරට ලක්ෂ 24ක පමණ පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටි ඇති බව මේ ආකාරයෙන් රතුකුරුස සංවිධානය කියනවා මීට කලින් අපි දිවයින පුවත්පතෙන් උපුටා ගත්තේ ඒ හැබැයි ඊට එහා ගිය තවත් කතාවක් තිබෙනවා මේ කතාවෙන් ඔබට පේනවා වර්තා කරනවා ඒ අනුව තමයි දුප්පත් නොවන පවුල්වලට වඩා දුප්පත් පවුල්වල ආදායම ආර්ථික අර්බුදයේ හේතුවෙන් හරි අඩකින් අඩු වෙලා තිබෙනවා ශ්‍රී ලාංකිකයන් තම වත්කම් විකිණීමට පෙළඹී ඇති බවත් ජීවත් වීම සඳහා ණය කරුවන් වී ඇති බවත් රතුකුරුස සංවිධානයේ වර්තාවේ අලුත්ම වර්තාවේ දැක්වෙනවා එම පවුල්වල ළමයින්ගේ පාසල් යාම මගහැරී යාමේ අවදානමක්ද මතුවී ඇති බවයි සඳහන් වන්නේ ඉතාමත් බරපතල තත්වය කෑමට බීමටත් තමන්ගේ දේපල විකුණන්නට අපේ රටේ මිනිසුන්ට සිදු වෙලා තිබෙනවා ඒ අතර ඇතම් හූ වීණා වාදනය කරනවා ඒක තමයි ඉතාමත්ම කනගාටුවට කරුණ ඉතාමත්ම කනගාටුවට කරුණ දේශපාලනික කතාවලට මෙහා ගිහිල්ලා රටේ ජනතාවගේ අහේනිය ගැන කතා කරන්න සියලු දෙනා එක පෙළට එනවා නම් කොච්චර ෂෝක්ද කියලා මට ඊයේ හීනකින් දැක්කා හීනකින් ඒත් එක්කම යනවා මේ කතාවට අනුරපුරේ පවුල් 13000ක් කෑම අහේනියක දරුවෝ 900ක් උග්‍ර මන්දපෝෂණයේ මෙන්න ලංකාදීපේ වාර්තා කරනවා මන්දපෝෂණය ගැන වාර්තා කරපු ඇතම් වෛද්‍යවරුන්ට ගෙදර යන්න පවා සිදු වුණා එහෙමයි මන්දපෝෂණයක් නෑ මේ කියන්නේ ඒක අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි ආහාර අනාරක්ෂිත භාවයෙන් පිළෙන පවුල් 13597ක් සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා ආහාර රක්ෂිතතාව සහ පෝෂණය සඳහා වන උතුරුමැද පළාත් සැලසුම් කමිටුවේදී පෙරේදා පවසලා තිබෙනවා ඒත් එක මෙතුමා සඳහන් කරනවා මේ අතර දරුවෝ 900 දිනක් උග්‍ර මන්ද පෝෂණයෙන් පිළිනවා කියලා පෙරට යත් වෙලා තිබෙන තත්ත්වය මට නැවතත් මගේ හිනේ මතක් වෙනවා ඒ තමයි මේ එක එක තැන්වල කටමැත දොඩන සීළු දෙනාම එකට ඇවිල්ලා එක පෙළට වාඩි වෙලා කියනවා අපේ රටේ ජනතාව දුක් විඳිනවා අපේ රටේ ජනතාව බඩගිනින ඉන්නවා දරුවන්ට පාසල් යන්න බෑ අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා හැබැයි හිනයක්